सर पीनो आई चुट्टे माले को ए मगर वो बैठे ए अब इट चुट्टे माले वध इंडो को ले ताता तुम्हें बारह दुन्ने ले ताता तक यहाँ ला ताता करने पिस्सू ऐड वाले टक चुट्टे माले पाली है अब इट चुट्टे माले वध इंड मम्म बेटा सर यार क्यों हुआ मैं कोई मगे वो मनाड़ बिच्छ दिया कि नहीं लेकिन ताता की वो मनाड़ बिच्छ दिया दिल ताते के हाल वरेंगे चल दुन्ने तंग अभी पुलिसिया यंग आई है हाँ पुलिसिया ना अरे मैं भी पुलिसिया ना यान लो उन्ने बुड़ी हम पुलिसिया आने को तुम हंदर ही थी बिल्ली वो कॉल लगे नहीं तो ये ना प्रश्न मार दिया पुलिसिया मगर वा मगर मगर कोला हीरा है हीरा है नहीं गिला मैं मुड़े पड़े खाना आ देंगे गिरन बाले पा हैटरी तरह मगे नहीं मगे बालन दोन मगे ये गावल तक खाना मामा दे मगे बुनवा ओम बेला मादी पंगोर पहले गल्ला दिया ना बेटे मुंगे मरे हम मगे अंदर 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 गावल इलम बुनवा इलम बीला बीलम ओम ने में बटे वेंडोन हाँ ये लो कोला आराम वाली को कोला नोबल उड़िएगा पहले ही ला पहले लगी ला मारु पहले लगी ला वो पहले लगी ला हाँ लेकिन पुलिस चेत के में माली पहले लगी आगे नापी लगे ने नापी हो रहा है यारी हाँ नहीं होगा පිරවහත්යට මම එන්න කිව්වේ බොහෝම වැදගත් කාරණාවකට. මං හිතන්නේ මහත්තයා කාරණාව දන්නවත් ඇති. කාරණාව දන්නව නම් මං ඉන්නේ නැහැ නේ හාමුදුරනේ. ඉතින් දැන් මොකද්ද කාරණාව? මහත්තයාගේ ළමයින්ගේ කල්කිරියාව හොඳමදි. බොහෝමත්ම හොඳමදි. දැන් සියන ළමයාත් ඉස්කෝලේ ඉන්න එක නැවැත්තුවා. මට ආරංචි රසාවක් කරනවා කියලා රසාවක් ආමුතුරුනේ අපිටවත් රසාවක් නැති එකේ උන් ඉදිවයි කඩල් ටිකක් පොරි ටිකක් තම්බගෙන විකුණ ගන්නවා අර මාලිකෙල්ලත් උදව් කරනවානේ මාත්‍යෝ වයස අවුරුදු 18ට අඩු අයට ආණ්ඩුවේ නීති හැටියට රසාවල් කරන එක තහනම් ඒත් ඉතින් ජීවන අරගලයේදී ළමයින්ට කොහොම දේවල් කරන්න සිද්ධ වෙනවා ඒත් මහත්යෝ දෙමව්පියෝ හැටියට මොන දෙමව්පියෝ දහම්බුරුනේ උම්මාව දෙමව්පිය හැටියට මායින් කරන්නේ නැහනේ. ඒක ඉතින් මහත්යාගේ කල්කිරියාවන් කරද්ද. මොනව කරන්නද දහම්දුරුනේ? මම ඉතින් ඔය හිතේ අමාරුවට හවසට මොන හරි පොඩ්ඩක් ගන්නවා. ගන්නවා? ගන්නව නෙමෙයි නානවා. මාත්‍යෝ බුදුබණේ හැටියට මත්පැන් ගැනීම පාප කර්මයක්. දැන් බලන්න මහත්යා මෙතෙන්දිම පංචශීලයෙන් සිල්පද දෙකක් කඩනවනේ. මොනව මදිවට මුසාවාදත් කියනවා. හන්දියා අපේ කොල්ලට කොල්ලෝ විහිළු කරනවා මං ඒක කියන්න එද ආවේ කොහාම්දුරු හිටියේ නැන්නේ හොඳ වෙලාවට හිටියේ නැත්තේ මං හිටියනම් මගේ සීලේ පැත්තක තියලා මහත්යට හොඳ වගේ සලකනවා මහත් එදා ඇවිල්ලා තියෙන තිරිසන් ආත්මේ හතර ගානේ කොහාම්දුරුනේ චුට්ටේ චුට්ටේ දිගටම පන්ති එන්න ඕන අඩුම ගානේ ඕල් වෙලත් පාස් කර ගන්න ඕනනේ දැන් චුට්ටේ යන්න පන්තියට මහත්තයා මේ ළමයි ගැන සන්තෝෂ වෙන්න අම්මත් නැති එකේ මේ ළමයි මොනවා හරි කරගෙන ජීවත් වෙන්න තාත්තා කෙනෙක් හැටියට මහත්තයාට ලොකු වගකීමක් තියෙනවා ආයි බීලා හැම මේ පැත්තේ එනවා නෙමෙයි සුබ උදෑසනක් අලුත් ටීචර් සුබ උදෑසන අපිට ඔවිත වැඩි ගාවක් රාජකාරි තියෙනවා අපි යම් පන්තිය පැත්තේ තාද හාමුදුරු හොඳට බඩ පිරෙන්න දුන්නා හාමුදුරු කියනවා මං හොඳ නැහැලු මට හැදෙන්නලු කවුද කියන්නේ මිස්ටර් පෙරේරා ඕල් ද මිනිහේ But you most care of your kids. Digata itan de pa. Digata itumana upset channel.
අපි පොඩි මිනිස්සුනේ අද ගැන හිතන්න මේ බීම නතර කරලා දාන්නකෝ ඇඟටත් ගුණයිනේ මං ආසයි නවත්තන්න ඒත් මට බෑ මිස්ටර් පෙරේරා ඔයාට පුළුවන් මමත් හොඳට බීම මිනිහෙක්නේ මම මේ නවත්තල සන්තෝෂෙන් ජීවත් වෙන්නේ ඔයාට පුළුවන් නවත්තල දාන්න ඇඟටත් ගුණයි ඕකේ I'll try my level best. Very good. තාත්තා ලොකු හාමුදුරුවෝ හැම වෙන්න ගිය එකයි පුදුම. මම බලාගෙන හිටි ඉස්කෝලේ ඇතුළට යනකම්. ඒත් නොබීනි ගියේ. ඔය බිව්වට පෙරේරා අංකල් හරි හොඳ මිනිස්සයා. ඒ දවස්වල උඹලගේ තාත්තා බිව්වේ නේ. පාටි එකකදී සින්දුවක් කියලා නටනවා. එතකොට අපි දන්නවා ටිකක් බීලා තමයි කියලා. තාත්තා බොන්න පටන් ගත්තේ අයියාගේ මං කොහොමද ඒක දන්නේ ඒක උඹලගේ තාත්තගෙන් මහපද අම්මා නැති හින්දා තාත්තට දුක හිතෙනවා ඇති නේද කතාව තියලා ඔක් කරන්නකෝ මල්ලි මේව ඉක්මනට විකුණු ගත්ත තරමට තමයි අපිට වාසි අයියේ මතකයිද අම්මව ඕ මල්ලි එයා දැන් කොහේ හරි ඉඳන් අපි ගැන කල්පනා කරනවා මාමා අම්මගේ ෆොටෝ එක හැංගුවා. ආ. ඒ මොකද? එක දවසක් තාත්තා අම්මගේ ෆොටෝ එක දිහා බල බල ඇඬුවා. ඒත් මං එද්දි තාත්තා ආයි හිනා වුණා. එයා පවු නේද? උඹව හිතන්නේ නැතුව හිටපන්. සේනාය ලොකු වුණාම උඹලා ගැන හොඳට බලා ගනි. එතකොට අපිට සල්ලි ගොඩක් හම්බ වෙයිද? ඔව් මල්ලි මට 18 වෙන ගමන් මම රස්සාවක් හොයාගන්න හැමදාම පේමන්ට් එක ඉන්නත් බෑනි ඒක නම් හොඳයි නේද අක්කේ ඔව් ඒක හොඳයි හන්දිය අද අපේ ස්කෝලේට අලුත් අමුත් එක්කවලා ගණිතයටයි සිංහලටයි ආණ්ඩුවෙන් ටීචර්ලා දීලා දැන් හැමෝම නැගිටලා මේ ටීචර්ට ආයිබෝන් කිය ආයිබෝන් ටීචර් ආයිබෝන් හරි එහෙමනම් ටීචර්ට පන්තිය බලා ගන්න හැමෝම වාඩි වෙන්න දැන් කවුද ඔයගලන්ට මුලින්ම සිංහල ඉගැන්නුවේ? අපිට කවුරුත් ඉගැන්නුවේ නෑ ටීචර්. කවුරුත් මිගැන්නුවේ නෑ? ඔව් ටීචර්. අපේ සිංහල පොත් අපිම බලාගත්තා. අපි මුලින්ම අඳුරගමුකෝ ඔයගොල්ලෝ කවුද කියලා. මට ඔය පුතා කියන්නේ වාගේ නම. ටීචර්. එයාර නමක් නෑ ටීචර්. හැබැයි අපි කියන්නේ නම් චුට්ටේ බොනාපාට් කියන මොකද මේ හැමෝම හිනා වෙන්නේ බොනාපාට් කියලා කියන්නේ ඉතිහාසයේ හිටපු හොඳ සටන් වීරයෙක් මේ කාගවත් නමකට හිනා වෙන එක වැරදි දැන් අය ඔය තරමට හිනා වෙන්නේ නෑ ටීචර් එයාගේ තාත්තගේ නම තමයි බොනාපාට් කාගවත් නමකට හිනා වෙන එක වැරදි මන් දැන් එකපාරකුත් කිව්වනේ ඔයගලන්ට ටීචර් එයාගේ තාත්තා ඩෝපර් කෙනෙක්. ඒකයි අපි යාට බොනාපාට් කියලා කියන්නේ. ඉෂදෙන් හැමෝම ඉෂදෙන් වාඩි වෙන්න. කාගේවත් දෙමාපියන්ටවත් කාටවත් hina වෙන එක වැරදි දෙයක්. දැන් හැමෝම පොත් පෙරලා ගන්න පාඩම් පටන් ගමු. කොහොමද මගේ සරුංගලේ හරි ෂෝක් කවුද හදලා දුන්නේ
සේන අයියා. එයා මට ආදරේ ශිව ගමම්ම හදලා දුන්නා. එහෙනම් අපි සරුංගල් අරිමු. අම්මෝ බෑ. අනාර වසවල්තිය දැක්කොත් මාවත් පන්සලෙන් එළවයි. අපෝ බය වෙන දෙයක් නෑ නේ. සේදින්ස් මාමා නිදි. හන්දිය. මොනාද කරන්නේ බය වෙන්න එපා උකු මං ගහන්න නැගල සරුංගලේ ගන්නම් පොඩි හාමුදුරුවනේ කවුරු හරි දැක්කත් කියයි පොඩි හාමුදුරුවෝ ගහේ කියලා මම හාමුදුරුවෝ වගේම ළමෙක් උකු ඔයාට ඒකත් අමතකුණාද ඔන්න ගහන්දුරුවෝ සරුංගල් අරින්න කිව්වේ? එතකොට කවුද සරුංගල් ගෙනාවේ? උක්කු උක්කුයි මමයි දෙන්නම. බොහොමගේ සරුංගලේ පැටළුණාම පොඩි නම උඩ උක්කු බිම. කොහමේ උක්කු ළමයා? ආ. පොඩි පාසක මහත්තයා. මෙහාට ආවන. දෙන්නම හොඳට මතක තියාගන්න ඕන. හාමුදුරුවරු ගස් නගින්නේ නැහැ. තේරුණාද? ඒකට මිනිස්සුත් කැමති නැහැ. මේ පන්සල් වත්ත ඇතුලේ සෙල්ලම් කරාට කමන්නේ නැහැ. ආයේ ගස් නගිනවා බොරු. තේරුණාද? දැන් යන්න පුළුවන්. දිල් තෝ පගල් හේ दिल दीवाना है शाहरुख़ खान